මම හිතන්නේ ඒක කොමන්සෙන්ස්නේ ද අපි මෙතන ඉඳන් බලාගෙන ඉන්නකොට අපිට පේනවනම් බෝලෙ මෙතන බවුන්ස් වෙනකොට 180ක් ගහන්න බෑ කියලා. එතන ඉන්න අය අනිවාර්යෙන්ම ඒක දන්නවා. ලංකාවේ එකම සංස්ථා සිමෙන්තිය කොන්ක්‍රීට් එකට හරියන ඉන්සි සංස්ථා සිමෙන්ති විතරයි. අනුකරණ සංස්ථා වලට රැවටෙන්න එපා. ගේම් එකක් වෙනස් වෙන්න පුළුවන් අපි ඒක දන්නවා. හැබැයි ගේම් එකක් වැරදීගෙන එනකොට කොතන හරි ඒක සෙන්ස් වෙලා ඒ ගේම් එක චේන්ජ් කරන්න කෙනෙක් ඉන්න ඕනේද? එහෙම ඒ වගකීම ඊයේ දවසේ ගේම් එක චේන්ජ් කරනවා නම් කරන්න තිබුණේ කාටද ඔබ හිතන විදියට? වාකෙන ඊයේ ගේම් එක? ඊයේ දවසේ ශ්‍රී ලංකා වර්සස් පරංගිය. ඒකට උත්තරේ දෙන්න හොඳම මනුස්සයා. හරිද? නෑ. ඊයේ ඊයේ අපි මම ආයෙත් බෝල පාස් කරන්න මට කියන්න දුන්නේ නෑනේ. මම බෝලේ පාස් කරන්නේ නෑ කියලා කිව්වා. හැබැයි මම කිව්වේ මෙයා තමයි. නෑ අපි ඊට පස්සේ සම්බන්ධ මනුස්සයා කියලා. හරිද? හැබැයි මම දකින්නේ අපි කතා කරන්නේ ඉන්ටර්නැෂනල් ක්‍රිකටර්ස්. පළවෙනි ඕවර්ස් 3-4 උතනට ගිහිල්ලා බැට් කරනකොට අර මාකෝ යන්සන්ගේ බෝලයක් මෙයා කවුද ඩිකොක් මෙතන ගන්නකොට බෝලේ බවුන්ස් වෙනකොට මූව් වෙනකොට කවුරු හරි හිතුවනම් 180යි මේ විකට් එක කියලා මං හිතන්නේ ඒ වෙලාවේ ඇසෙස්මන්ට් එක වෙනස් කරන්න ඕන වෙලාව. ඉතින් එතකොට ඒ වගේ සිටුේෂන් එකකදී මම හිතන්නේ හැම වෙලේම ප්ලෑන් B එකක් තියෙන්න ඕනේ. මොකද්ද? එතකොට we are not looking for boundaries. We are looking for a different game. Singles, twos, running ඕක තමයි game plan එක වෙන්න තිබුණේ. ඉතින් මම හිතන්නේ ඒක කොමන් සෙන්ස් නේද? අපි මෙතන ඉඳන් බලාගෙන ඉන්නකොට අපිට පේනවනම් බෝලෙ මෙතන බවුන්ස් වෙනකොට 180ක් ගහන්න බෑ කියලා. එතන ඉන්න අය අනිවාර්යෙන්ම ඒක දන්නවා. ඉතින් මම හිතනවා ඕනෙම නම් පළවෙනි ඕවර්ස් 5 ඉවර වෙනකොට පළවෙනි ඕවර්ස් 6 ඉවර වෙනකොට 26යි. ඒ වෙලාවේ ඩිසිෂන් එකක් ගන්න තිබුණා රයිට්. ඔයා දැක්කනම් මං හිතන්නේ මම වින්දනගේ මේක ඇහුවා. කමිදු මෙන්ඩිස් බෝලයක් අතාරිනවා. බැට් කරනකොට. කමිදු මෙන්ඩිස් බෝලයක් අතාරිනවා. එක වෙලාවක. හරි. එතකොට T20 ගේම් එකේ කවුද බෝලයක් අතාරින්නේ? හරි දැන් බෝලයක් බෝලයක් කියන්නේ ප්‍රෙෂර්ස්. ඔව්. හරි එතකොට බෝලයක් අතාරිනවා කියන්නේ එයා දන්නවා විකට් එකේ හැටි. එතකොට එයාගේ ගේම් එක ඇවිල්ලා ඇටැකින් නෙමෙයි I want to first settle in, survive ඊට පස්සේ බිල් කරන වගේ ගේම් එකක් එතන තියෙනවා. ඉතින් ඒක බොහොම පැහැදිලි. ඉතින් ඒක තමයි මට තියෙන ඩිසපොයින්ට්මන්ට් එකත් ඊයේ ගේම් එක ගැන කතා කරොත්. දැන් ගොඩක් අය ප්‍රෙඩික් කරනවා 130 140 ගැහුවනම් දිනන්න ඇති කියලා. මම කියන්නේ අපි දෙනත් කතා කරා. මම කියන්නේ 140 ගැහුවොත් අපි දිනන්න ඇති කියලා. මම එහෙම කියන්නේ නැහැ. බට් මම කියන්නේ ඇවිල්ලා මේක 79 රන් විකට් එකක් නෙමෙයි කියන එකයි. මම කියන්නේ 120 130 ගහන්න තිබුණා. ගැහුවා නම් this game would have got much tighter, much closer. තේරුණාද? මැච් පරදිනවා. මැච් පරදින්න නැති සයිස් නෑනේ මාවි. හැබැයි පරදින ක්‍රමයක් තියෙනවා. You can lose with dignity. ඒතර මම හිතන්නේ ඒ විදිය දෙයක් අපිට කරන්න බෑ. හැබැයි with luck අපිට දිනන්න chance එකක් තිබ්බා it could have gone anyway. මොකද ඒගොල්ලන් උත් struggle කරා. මම දකින්නේ අපි 100 නිකන් කතාවකට අපි hypothetically බැලුවොත් අපි 130ක් ගැහුවයි කියන්නකෝ. 130ක් ගහලා ඒගොල්ලන් first 10 overs වල ගැහුවේ 40යි. 45 දුකේ 3 wickets වල. එතකොට මුළු match එකේම කවදාවත් 6 runs වලට වඩා run rate එකක් තිබුණේ නැහැ ඒ wicket එකේ. හැම වෙලේම under 6 runs. ඒතර under 6 runs run rate එකක් maintain කරා කියන්නේ over 6 runs run rate එකක් maintain කරනවා කියන එක challenge එකක්. එතකොට anything more than a runner ball wickets lost tail එක end ඉන්නකොට බැරි වෙලාවත් 80ක් 75ක් last 10 overs වල තිබුණා නම් good game. Fielding side එකට හොඳ opportunity එකක් තියෙන්න ඇති කියලා මේක තමයි මගේ assessment එක. ICC Men's T20 World Cup West Indies and USA 2024.